මුළු ලොවටම සාමය උදා වේවා. මැක්ස් ටෙලිවිෂන් පැතුමයි. නැවතත් ඔබ පොහෝදා ධර්ම සාකච්ඡාවත් එක්කයි එකතු වෙලා ඉන්නේ. අද දවසේ අපි සාකච්ඡා කරමින් සිටි තාරුණ්‍ය සහ බුදු දහම පිළිබඳවයි. අවසානයේ අපේ හාමුදුරනේ අපි නතර වුණේ ආදරය තරුණ තරුණ වයසේ ආදරය පිළිබඳව සාකච්ඡා කරමින් ඉඳලා. අපේ හාමුදුරනේ දැන් තරුණ වයසට ඉන්නට මත්තෙන් දැන් අපි දරුවෙක් කුස පිළිසිඳ ගන්න දවසේ ඉඳලා මේ ආදරය සෙනෙහස අපිට ලැබෙන විදිහට තමයි ඔහු සමාජගත වෙන්නේ. ඒ කියන්නේ දෙමාපියන් දරුවාගේ ආදරය පිළිබඳව දරුවාට ලබා දෙන්නා වූ ආදරය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. දෙමාපියන් පමණක් නෙවෙයි, ඉන් අනතුරුව දරුවා සමාජගත වෙද්දී මේ පොදු සමාජයත් මේ දරුවාට දක්වන්නා වූ ආදරය, සෙනෙහස, දයාව තමයි මේ දරුවාව පෝෂණය කරන්නේ සහ මේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. අපේ හාමුදුරනේ අපි දැන් ඒ පිළිබඳව කතා බහ කරමු. අමිල මහත්මයෝ, මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු කාරණා දෙකක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමා හිතලා බලන්න, ආදරයයි ගෞරවයයි නැතුව මේ ලෝකෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද කියලා. අපි මේ මොන දේ කළත් ගෞරවය රකින්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි තව කෙනෙක්ගෙන් ආදරයක් අපි හැමෝම බලාපොරොත්තු වෙනවා. ආයතනයක හෝ වේවා, ගෙදරක හෝ වේවා, ගුරුවරයා, ශිෂ්‍යයා, අම්මා, තාත්තා, සැමියා, බිරිඳ, මේ හැම ඒකකයක් තුළම හැම දෙනාම ආදරණීය බවක් බලාපොරොත්තු වෙනවා. අම්මා තාත්තා දරුවන්ගෙන් හැම දෙනාම ආදරණීය බවක් බලාපොරොත්තු. මේ කාරණාවේදී මේ කුස හොත් දරුවාට ලබා දෙන ආදරය හරි වටිනවා. අමිල මහත්මයෝ, සමහර නිවෙස් තියෙනවා. දැන් අද අපි දකිනවා මේ අපේ රටේ මහා යුද්ධයක් තියෙනවා. මේ යුද්ධයත් එක්ක, තිබ්බ යුද්ධයත් එක්ක අපේ දරු ගැබ් දරාගත් අම්මලා සිය ගණනක් කුසේ දරුවා දරාගෙන වෙඩි උණ්ඩයට බයේ අර කටුපඳුරු වාසේ සැඟවි සැඟවි අර මහමුහුදේ බැහැලා මේ දරු ගැබත් දරාගෙන කොච්චර ආදරයකින්ද ජීවිතය හොයාගෙන ඉන්නේ නැත්තේ. ලේ කැටි බිරින්දෑවරු ලයට තද කරන් දුවපු අම්මලා හිටියා. ඒ ජීවිතය හොයාගෙන දිව්වේ. ඉතින් අමිල මහත්මිය බලන්න, ආදරය කියන එක ජීවිතේට මොන තරම් වටිනවද කියලා. මේ දරුවාගේ දරුවට දෙන ආදරය, අම්මා දරුවට දෙන ආදරය, ඔකට මම හොඳ උදාහරණයක් කියන්න. අපේ ගමේ අම්මා මිල මහත්මයෝ හේනට කුඹුරට ගියාම අම්මට තියෙනවා සන්නිවේදන මාර්ගයක්. ඒ තමයි මේ දුරකථන හෝ වෙන මොනවත් නෙමෙයි, සන්නිවේදන මාර්ගය තමයි අපේ අම්මගේ දෙතන කිරිබරින් සිට ගන්න කොට අම්මා දන්නවා ගෙදර එන්න වෙලාව, මගේ පැටියට කිරි ඕන වෙලා, දරුවට බඩිකිනි වෙලා. මෙන්න බලන්න, අම්මා දරුවා සමග ආදරය හුවමාරු කරගත් හැටි, අම්මයි දරුවයි අතර ආදරය සම්බන්ධ වෙන හැටි. එනිසා හරිම වැදගත් අම්මේ, ඔබ අම්මා කෙනෙක් විදියට දරුවෙක් නලවන්න වෙලාවක් වින් කරගන්න. අපි නැලවුණේ අම්මගේ උකුලේ. අම්මගේ උකුලේ නැලවෙන ගමන් පුංචි පා දෙකෙන් අම්මගේ පපුවට ගහනවා නේ. ඊළඟට අම්මගේ කිරි ටික බොන ගමන් බලන්න, මව් කිරි ටික බොන ගමන් අපි අම්මාගේ අරුංගල් වලින් කොණ්ඩෙන් ඇඳුම් වලින් අදින ගමන් මේ අපි දෙදෙනා ආදරය වුවමාරු කරගත්තනේ. අද ගෙදර ඉන්න අපිව බලාගෙන ඉන්න, අහගෙන ඉන්න අම්මලා බලන්න, අම්මේ ඔබ දරුවා වෙනුවෙන් පුංචි කාලයක් වෙන් කළාද? අද දරුවෝ නැලවෙන්නේ තුරුලෙද උකුලෙද නැලවෙන්නේ? අද නැලවෙන්නේ ආයම්මලා ළඟ. අම්මහන්නේ ආයම්මගෙන් තමයි කෑම දුන්නද, දරුවා නැලෙව්වද, දරුවා නිදිද, නෑව්වද, ඇන්දෙව්වද, මේ ඔක්කොම අහන්නේ ආයම්මගෙන්. ඔය විතරක් නෙමෙයි අපේ මහත්තයෝ, දැන් අපිට අම්මා අපිව නැලෙව්වේ ඔන්න බබෝ බිල්ලෝ එනෝ අඬන ළමයි අල්ලනවෝ. දැන් මේවා කියනකොට අපි නැලවුණානේ. අපිට පෙන්නුවේ ඉර, අන්න පුතේ කුරුල්ලා, අන්න පුතේ බව්වා. මේ මේවා පෙන්නලා අපි අම්මා නැලෙව්වේ. ඒ දැන් අද නගරය තුල නැලවෙන දරුවන්ට බලන්න, මේ කුරුල්ලෝ දැකලා ගස්වල පිපිලා තියෙන මල් දැකලා. දැන් අද නගරයට පායන හඳ වුණත් අපේ මහත්තයෝ ගමට පායපු හඳට වඩා වෙනස්. අද තාප්පෙට උඩින් පායන හඳ අපි එස්සර අර හඳ දිහා බලාගෙන කිරි පැණි ඉල්ලපු හඳට වඩා වෙනස්. ඉතින් මෙන්න මේ සංකල්ප ටිකත් එක්ක බලන්න, දරුවෙකුට වැඩිහිටියන් විදියට අපි කොයි තරම් ආදරය හුවමාරු කරනවද දෙනවද? අමින මහත්මයෝ, අපිට මතකයි දැන් අපි පුංචි කාලේ මේ දැන් ගෙදර අපිව බලාගත්තේ අම්මයි තාත්තයි විතරක් නෙමෙයි,
බැරි වෙලා හරි අපි ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගෙදර නැවිත් මග වෙරළු ගහක් යට හරි හිටියොත් අම්මගේ මල්ලි කෙනෙකුට මාමා කෙනෙකුට එහෙම මේක අහු වුණොත් මාමා එළවනවා අපි ගෙදර. ඒ මේ ඥාතීන් ටික මාමා නැන්දා ආච්චි සීයා මේ ඔක්කොම දරුවට ආදරය කළා. දැන් අද නම් ආච්චි සීයා ආදරය කරන්න තිය අම්මා තාත්තගේ ආදරයත් බොහොම අඩුවෙන් ලැබෙන්නේ. දරුවන්ගේ ලෝක ගොඩ නැගිලා තියෙන්නේ අන්තර්ජාලය, පරිගණකය, දුරකථන කියන ඒවා තමයි සමහරලාට අම්මා තාත්තා විදියට වෙන්නේ. අම්මා තාත්තා එක තියෙන සම්බන්ධන වඩා මේවා එක දරුවන්ගේ සම්බන්ධතා තියෙනවා. එනිසා මේ ඔබ නොදන්නවා වුණාට දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා. මේ නිසා ආදරයෙන් දරු ගැබක් දරාගෙන ඉන්න අම්මා දරු ගැබේ ඉඳලම ආදරයෙන් රැක බලා ගන්න දරුවක් ආදරය හුවමාරු කරන්න. මගේ පැටියා හොඳ කෙනෙක් වෙන්න ඕනි කියලා හිතනවා පතනවා වගේම දරු ගැබේ ඉඳලම, මොකද අමිල මහත්මිය අර සමාජ විද්‍යාවෙන් කියනවානේ සමාජානුයෝජනයේ පළවෙනි තැන දරු ගැබ කියලා. දරුවෙක් සමාජානුයෝජනය වෙන පළවෙනි තැන මේ කලලය තමයි සමාජයට දෙන්නේ අපි. එතකොට මේ කලලය කවුරුවත් අමිල මහත්මියෝ උපදිනකොට ආලවක කෙනෙක් වෙලා උපදින්නේ නැහැ කවුරුවත්. අපි ඉපදුනාට පස්සේ තමයි තීරණය වෙන්නේ මොන කෙනෙක් වෙනවද. අමිල මහත්මයා නිවේදකයෙක් වෙන්න, මම ස්වාමින්වහන්සේ නමක් විදිහට මේ ධර්මාසනයට වඩින්නත්, මේ පිරිස මේ බණ අහන්න එන්නත්, මේ හැම දෙයක්ම අපි ඉපදුනාට පස්සේ තීරණය කරගත්ත දේවල්. එනිසා අම්මලාට පුළුවන් අපි දරුවා ආලවක කෙනෙක් කරනවාද, අපි අඟුලිමාල කෙනෙක් කරනවාද, මොන කවුරු කරනවාද කියන එක අම්මලාට වගකීමක් තියෙනවා. මේ ඒ රහස තියෙන්නේ අම්මගේ තාත්තගේ සහ වැඩිහිටියන්ගේ ආදරයේ තමයි. ඔව්, ආදරණීය අම්මේ තාත්තේ අපි සියලුම දෙනාට සෑහෙන වගකීමක් තියෙනවා. ඉතින් අපි හැමදෙන්නේ සමහරෙකුට හිතෙන්න පුළුවන් මේක අද කාලේට කොහොමද ගලප්පන්නේ කියලා. දැන් සමහරෙක් කියන්න පුළුවන් පරිසරය, ගමේ තිබුණ පරිසරයේ මේ සුන්දරත්වය අද නගරේ නැහැයි කියලා. නමුත් ගමටත් වගේම නගරටත් හඳ පායනවා, ඉර පායනවා. ඉතින් ඒක අපි හිතන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපේ හැමදෙන්නේ දැන් මේ විදිහට අපි මිනිස්යන් අතර තියෙනා වූ ආදරය සහ බැඳීම ගැන කතා කරා. දැන් පරිසරයටත් මිනිස්යන් වශයෙන් අපි ආදරය කරනවා නම් පරිසරයත් අපිට ආදරය කරන්න ගන්නවා. දැන් අද වෙනකොට මේ සබැඳියාව බිඳ වැටලා තියෙන්නේ. මේ සබැඳියාව බිඳ වැටීම හේතුවෙන් අද පරිසරික ගැටලු රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපේ හැමදෙන්නේ බුද්ධ චරිතය ආරම්භ බැලුවොත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට බුද්ධත්වයට පත් වෙන්න සෙවණ දුන්න බෝධින් වහන්සේට කෘතඥ සැලකුවා. නමුත් අද කාලේ මේවා වෙන්නේ නැහැ අපේ හාමුදුරනේ. අපේ අමිල මහත්මයා, මේ කාරණා ටිකත් එක්ක මා නොහිතපු පැත්තකට ඔබතුමා මේ මාතෘකාව අරන් ආවා, හරිම වටිනවා. මොකද දැන් අමිල මහත්මයෝ අද ගොඩක් වෙලාවට ඔබතුමා කිව්වා පාරිසරික ගැටලු තියෙනවා කියලා. ඇත්තටම දැන් අද තියෙනවානේ ලෙඩව. දැන් අමිල මහත්මයා ටිකක් හිතලා බලන්න, මේවා හැදිච්ච ලෙඩවල්නේ, මේ දාගත්ත ලෙඩවල්. මේ සියලුම වැඩිපුරම තියෙන්නේ මේවා මේ කොහෙන්වත් ඇවිල්ලා බොවුන ලෙඩවල් නෙමෙයි. මේ තියෙන්නේ අපි දාගත්ත ලෙඩවල් ඔක්කොම. පරිසරයත් සමග මිනිසාගේ තියෙන සහජීවනය සහ සම්බන්ධය එකමුතු බව නැති වුණ නිසා තමයි මේ හැම ගැටලුවක්ම ඇති වෙලා තියෙන්නේ. දැන් අද බලන්න, අද දරුවෙක්ගේ උපන්දින සාදයකදී අම්මේ ඔබ දරුවට උගන්වනවාද අදුම ධර්මයේ පොල් පැලයක් හිටවන්න? දැන් අපි දැක්ක අපේ ගමේ අවුරුදු නැකතට පොල් පැලයක් හිටෙව්වේ, උපන්දිනයේ පොල් පැලයක් හිටෙව්වේ. ඒ විතරක් නෙමෙයි අමිල මහත්මයෝ, මිනිස්සෙක් මේ මහ පොළවේ මිහිදන් කරාම සොහොන දෙකලවරේ පොල් ගස් දෙකක් හිටෙව්වා. දැන් අද අපි මහා කොන්ක්‍රීට් කණු ටිකක් ගහලා මේක උඩින් ගහනවා අහවල් මුදලාලි මහත්තයා කියලා. නමුත් මේ අමිල මහත්මයෝ, මේ කොච්චර පදවි තානාන්තර ගැහුවත් අඩුම තරමේ දැන් අර අලියාගේ නම් හක්කවත් තරම් අපි ගන්නවනේ නේ. අලි හක්ක උරච්චි කරලා අපි ගන්නවා. ඇයි ළඟට දැන් කොටියාගේ දත් ගන්නවා. ඒ වුණාට ඉතින් කොයි මුදලාලි මහත්තයා වුණත් කොහි දාරජ්‍යයක් තියෙන දතක්වත් ගලවලා ඉල්ලගෙන තියනවා කියලා, අඩුම තරමේ හක්කවත් අරගෙන තියනවා කියලා, ඔය මොකක්වත් නැහැ. ඒ නිසා මේ මිනිස්සෙක් විදියට උපදිච්ච මිනිස්සු සමහර වෙලාවට අමිල මහත්මයෝ මිහි කතට බරක්, මහී කාන්තාවට බරක්, මැරිච්ච මලගම පවා බරක්. ඉටිකොල සැරසිරි, තොරන් කූඩාර, ඊළඟට ඒ සොහොන් කොත, අඩුම තරමේ මේ මනුස්සයාට පෙට්ටිය හදන්න ගන්න මේ ලී කෑලි ටිකට ප්‍රයෝජනවත් වෙන මේ මනුස්සයා ජීවිත කාලේ ගහක් පැලයක් හිටවල නෑ සමහරලාට තියෙන ගැටි ඔක්කොම කපුවෙක් කරලා තියෙන. එතනත් මහා සාපයක් පරිසරයේ බලන් ඉන්නෝ මේ පුංචි පැලයක්වත් හිටවපු නැති මනුස්සයෙකුට කොහොමද පෙට්ටිය හදන්නවල් ලී ටික දෙන්නේ කියලා. ඒ නිසා බලන්න අමිල මහත්මයෝ, පරිසරයට ආදරය කිරීම හරි වටින දෙයක්. අද ලෝකේ
අපි දියුණු වෙලා දියුණු වෙලා අපි 21 වෙන සියවසේ කියලා කතා කරනවා. මේ පුංචි රටේ අමිල මහත්මයෝ කවදාවත් භූමිකම්පා තිබුණේ නැහැ. දැන් ගිනි කඳුත් නැහැ. නමුත් අනාගතේ අපිට නැති වෙයි කියලා කියන්නත් බෑ. බෑ. අපිට නොතිබුණු භූමිකම්පා අද ගෙවල් 10ක් 15ක් හෙල්ලෙනවා හිටපු ගම. පොළවේ ඉරිතලීම් ඇති වෙනවා. අපේ රටට සුනාමියක් ආවා. මේ අපේ රට විතරක් නෙමෙයි ලෝකෙම අරගෙන බැලුවා අමිල මහත්මයෝ මහා මුහුද මැද මේ සත්තමහා සාගරයේ මැද කතරම්නම් අපේ මිනිසුන් විද්‍යාත්මක සොයා ගැනීම කරන්න පිපිරීම කරනවද බලන්න. අත්හදා බැලීම් කරන හැම දෙයක්ම මහා සයුරේ කරන්නේ. ගොඩබිම කතරම්නම් විනාශයක් කරනවද? මේ විවිධ පිපිරීම් ඇති කරලා මේ ගස්කොළන් ඔක්කොම අළු වෙලා යනවා. මේ දිය ටික හිඳිලා යනවා. අද බලන්න අපේ පුංචි කාලේ දැන් අමිල මහත්මයා නුවර හැදෙනකොට ඒ පළාතත් අද තියෙන ඒ පළාතත් අරගෙන බැලුවොත් තේරෙවි එදා තිබුණ පුංචි දිය ඇලි ටික අද නැති වෙලා ගිහිල්ලා. එදා තිබුණ මල් ගස් කොළන් ටික අද නැති වෙලා ගිහිල්ලා. ඊට වඩා වෙනස් වෙලා. ඔබ හැදුණු ප්‍රදේශෙත් එහෙමයි මං හැදුණු ප්‍රදේශෙත් එහෙමයි ඔබ හැදිච්ච ප්‍රදේශෙත් එහෙමයි. ඉතින් මේ වගේන අපි හිතන්න වෙනවා මීට වඩා. අනික් දේ තමයි මිහිකත කම්පා කරන සිදුවීම් සිදු නොකොට අපි පරිසරයට ආදරය කරා නම් පෙරලා පරිසරයත් අපිට ආදරය කරයි. අපි හැමෝටම දුරකථන ඇමතුමක් තියෙනවා. අපි කවුද කියලා බලමු. ආයිබෝවන්. ආයිබෝවන්. මම මේ ගණේමුනේ සුසන්ත කතා කරන්නේ. ඔව් මහත්මයා. අතරම් බොහෝම හොඳ මාතෘකාවක් යටතේ අපේ ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්නේ අදට ගැලපෙන ඒ කියන්නේ කාලීන අවශ්‍යතාවයක ප්‍රතිඵල බලාපොරොත්තුෙන් තමයි මම කතා කරන්නේ. ඉතින් ඒ ගැන අදහස් කරනකොට මම අදහස් කරනවා ආදරය ඒ වගේම තමන්ගේ ආගම සහ තරුණ පරපුර ගැන කතා කරනකොට අපේ තරුණ පරපුර විතර නෙමෙයි වැඩිහිටිය පවා දැන් ඉස්සෙල්ලා ආදරය කරන්නේ තමන්ට. ඒක තමයි අපේ මේ පෘථිවියටම සිද්ධ වෙලා තියෙන ලොකුම නිමැතිය. මම හිතන ඒනොට අපේ ලංකාවේ තරුණ පරපුර අද වෙනකොට තමන්ගේ ආගම විශේෂයෙන් බුදුදහමට නැඹුරු වෙන ස්වභාවයක් පැහැදිලිව පේන්න තියෙනවා. මගේ පෞද්ගලික විශ්වාසයක් තියෙනවා ඒකට පළමු වන කඩින්ම දැම්මේ අපේ ගංගොඩවිල සෝමහාමුදුරුවෝ කියලා. ඒක උන්වහන්සේගෙන් පස්සේ තමයි බණ සම්සදායේ අලුත් වෙනසක් වෙලා තරුණ පරපුරේ ඒ විතර නැඹුරු කරගන්න පුළුවන් ශක්තිය එකතු වුණේ ඉන් පස්සේ කියලා මගේ පෞද්ගලික විශ්වාසය. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අපි බලන්න පහුගිය දවස්වල පහුගිය කාලේ තරුණ පරපුර බුද්ධාගමෙන් හෝ තමන්ගේ ආගමෙන් ඉවත් වෙන හින්දා නේද මේ අර කොටි සංවිධානය වගේ සංවිධාන වලට බැඳලා කිසිම දෙයක් නොදැන හරයක් නොදැන කිසිම ඉලක්කයක් නැතුව ගිහින් තමන්ගේ ජීවිත පහ විනාශ කරගත්තේ. විශේෂයෙන්ම සිංහල බෞද්ධ විතරක් නෙමෙයි අනිකුත් ආගම් පවා එකතු වෙලා තියෙනවා මේ බෞද්ධ ආගමත් එක්ක. මේ වෙනකොට ඒ තරුණ පරපුර යමක් දැනගත්ත ආගමේ හරහා බුද්ධිය වඩවාගත්ත තරුණ පරපුර අද ඇත්තටම ස්ථාවරයකට ඇවිල්ලා ඉන්නවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ තරුණ පරපුර මේ වගේ බුදුදහමට නැඹුරු වෙලා අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙලා මේ ශ්‍රී ලංකාව 103 රාජ්‍යයක් ලෙස 103 රටක් ලෙස තවත් අවුරුදු 100ක් ගණනාවක් පවතී කියලා බලාපොරොත්තු වෙනවා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. හොඳයි, බොහොම ස්තුතියි සුසන්ත මහත්මයා. අපේ හාමුදුරනේ දැන් සුසන්ත මහත්මයා පැහැදිලි කරේ මේකේ වෙනත් පැතිකඩක්. දැන් අපි මේ ලංකාව ඇතුළේ අරන් බැලුවොත් එහෙම අපි සියලුම දෙනා මේ ජාති වශයෙන් කුල වශයෙන් මේ විවිධ ભેද බින්නකම් ඇති කරගෙන නමුත් අපි සියල්ලෝ මිනිස්සු කියන හැඟීමෙන් කටයුතු කරා නම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. දැන් අපි මහත්ම සුසන්ත මහත්මයා සිහිපත් කරපු කාරණාවත් එක්ක තව කුංචි කාරණාවක් මතුවෙනවා. ඒ තමයි මේ තරුණ දරුවන්ගේ අසරණකමෙන් ප්‍රයෝජන ගන්න පිරිසක් මාන බලාගෙන ඉන්නවා. දැන් අපි දැක්ක පහුගිය කාලේ අපේ රටේ බිහි වුණා යම් යම් සංවිධාන ලෝකේ තිබුණා. ආදරයෙන් පරාද වෙන දරුවන්ට ආරාධනා කරනවා ඔබ දෙපළ එකට මැරුණොත් එකට උපදිනවා. මේ දරුවන්ගේ අසරණ බවින් ප්‍රයෝජන ගත්ත හැටි. ඔබ දෙපළ එකට මැරුණොත් එකට උපදිනවා. ඒ නිසා යම් යම් සංවිධාන ලෝකේ බිහි වුණා අපේ රටටත් ඒවයි යම් යම් දුර්විපාක ආවා. මේ අම්මගෙන් තාත්තගෙන් ආදරයට අකුල් හෙලනකොට අම්මා තාත්තා ඒ ඉදිරිපත් වෙනකොට පරාද වෙන දරුවන් මේ වගේ වැරදි මති මතාන්තර වලට ගෙනහිල්ලා කඳු වලින් පැනලා මැරෙන්න, එකපාර වසපානය කරලා මැරෙන්න මේ වගේ ක්‍රමවලට අපේ මහත්තයෝ අරගෙන ගියා. ඊළඟ කාරණාව තමයි සමහරක් වෙලාවට දැන් බුදුරජාණන් වහන්සේ ළඟට මහාන වෙන්න විවිධ පුද්ගලයෝ ආවා. අමිල මහත්මයෝ දැන් සමහරක් ඇත්තෝ
සැමියා නිසා බිරිඳ නිසා ඇතිවෙන සිත්තැවුල් නිසා මහන වෙන්නාව. විවිධ ප්‍රශ්න නිසා කලකිරුණ පුද්ගලයෝ මහන වෙන්නාවා. හැබැයි අමිල මහත්මයෝ, බුදුරජාණන් වහන්සේ එන විටම මේ පුද්ගලයෝ මහන කළේ නෑ. බුදුහාමුදුරුවෝ මහන කළේ නෑ. බුදුහාමුදුරුවෝ මේ පුද්ගලයන් මහන කිරීමේදී මේ ඇත්තන්ට දුන්නා සිතන්න කාලයක්. මම මේ කරන දේ හරිද? පෙම්වන්තියගේ ආදරයෙන් පැරදුනාම මම මහන වීම හරිද? මම පැවිදි වීම හරිද? හිතන්න කාලයක් ඉඩ දීලා ඊට පස්සේ අනතුරුව තමයි මේක තෝරගන්න ඉඩ දුන්නේ. එහෙම නැත්තම් එහෙම වෙන්නේ අර නන්ද කුමාරයා ජවෙච්ච ටිකනේ. දැන් නන්ද කුමාරයා පැවිදි වෙන්න එනකොට, මහන වෙන්න එනකොට, දැන් සහෝදරයා නිසා නොගිහිනුත් බෑ බුදුරජාන් වහන්සේ පස්සේ පාත්‍රය අරගෙන. නමුත් ජනපද කල්යාණී කතා කරන නිසා යන්නත් බෑ. දැන් දෙපැත්තකට අතරමං වෙලා මැදි වෙලා. දැන් අද දරුවෝ ඕන තරම් ඉන්නවා. අම්මා තාත්තා නිසා ප්‍රේමවන්තයා ප්‍රේමවන්තියා අතහරින්නත් බෑ. ඊළඟට ඒ දැඩි කලක් පවත්වාගෙන ආපු දැඩි ප්‍රේමය අතහරින්නත් බෑ. මේ දෙපැත්තම දරාගන්න බැරුව එක පාරටම පුපුරා හැලෙන හැඟීම් තියෙනවා. මහන වෙන්න, විවිධ දේවල් වලට යොමු වෙන්න. සමහරක් වෙලාවට අපි මහත්වෝ මේ අංශවලට පවා යොමු වෙලා ජීවිතයේ වන්දි ගෙවන දරුවන් සිටින බව මා සිහිපත් කළ යුතුයි. මම මොකද මේ කාරණාව සිහිපත් කරන්නේ? අපිට පහුගිය දවස්වල එහෙම සිදුවීමක් අපේ තරුණ අම්ම කෙනෙක් සිහිපත් කළා. තමන්ගේ නැගණිය මහන වෙන්න හිතුව ආදරයෙන් පැරදිලා, නමුත් මහන වෙලාවත් එයා ජීවිතෙන් දින්නේ නැහැ කියලා බොහොම කඳුලෙන් යුතුව අපිට සිහිපත් කළා. එනිසා අපේ මහත්වෝ බොහොම වටිනා දෙයක් තමයි මෙන්න මේ කාරණාව එතුමා සිහිපත් කළා වගේ. අද වැඩි වැඩියෙන් තියෙනවා ආගමට දහමට ප්‍රමණතාවයක්. මගේ පුතේ, ඔබට මම සිහිපත් කරන්නේ ආගමට දහමට නැඹුරු වෙනවා වගේම, දැන් අද ගොඩක් වෙලාවට අපි දකිනවා දන්සල් තියෙනවා අපේ මහත්වෝ, වෙස්ටර්න් දන්සල්. ඔව්, ඔබ වහන්සේ වෙසක් පොහොය දවසේත් ඒ සිදුවීම එහෙමම කිව්වා. ඉතින් වෙසක් පොහොය දවසේ දැන් ඔබ වහන්සේ දේශනා කරපු දේ ඒ ආකාරයෙන්ම සිදු වුණා. මා මගේ සියසින් දුටුවා මීගමුව පාරේ, ඒත් එක්කම මේ නුගේගොඩ හන්දී මේ තරුණ පිරිස් එකතු වෙලා දෙනවා දන්සලා. සින්දු දාලා ඒ ක්‍රමයට නාදනය වෙන දන්ස. ඔව් අපේ හැමෝමනේ. ඉතින් මේ මේ මේවා තමයි අපේ සමාජයෙන් අයින් කරගන්න ඕනේ. මොකක්ද මේ තරුණ පිරිස් ඔවුන්ට යම් හැඟීමක් තියෙනවා අපි දන්සලක් දෙන්න ඕනේ කියලා. නමුත් ඔවුන්ව හරි මාර්ගයේ යවල නැහැ. හරි මාර්ගයේ මෙහෙවල නැහැ. ඉතින් මේ මෙහෙවීම තමයි බුදුදහම තුලින්, ඒත් එක්කම අපේ පන්සල තුලින්, ඒත් එක්කම අපේ පොදු සමාජය තුලින් අවශ්‍ය වන්නේ. අපේ හැමෝටනේ කාල වේලාව ගෙවිලා ගියා, අපිට දැනුනේවත් නැහැ. අපේ හිතවතුන්ටත් ගැටලු තිබුණා, තවත් දුරකථන ඇමතුම් ත්‍රාසයක් ලැබුණා. කොමුණත් කාල වේලාව ගෙවිලා ගියා. අපේ හැමෝටනේ ඔබ වහන්සේට අපේ නමස්කාර පූර්වක ස්තුතිය අපි පිරිනමනවා. ආදරණීය හිතවතුනි, ඔබට මෙන්න මේ දේ ඔබේ හිතට ගන්නයි අපි ආයාචනයක් කරනවා මේ පොහෝ දවසේ. අපි ආදරය සහ බුදුදහම පිළිබඳවත්, ඒත් එක්කම තාරුණ්‍ය පිළිබඳවත් අපි අද දවසේ සාකච්ඡා කළේ. විශේෂයෙන් අපිට හැකියාව තියෙනවා නම් අඩුම තරමින් අපේ පරිසරයටත් ආදරය කරන්න. අපිට පරිසරය ආදරය කරයි. ඒ විතරක් නෙවෙයි, ඔබේ ආදරණීය අම්මා තාත්තට, ඔබේ ආදරණීය දුවට පුතාට, ඔබේ ආදරණීය ඥාතියාට, ඔබේ අසල්වැසියාට ඔබට ආදරය කරන්නට හැකිනම් සත්තකින්ම මේ සමාජයේ තියෙනා වූ අවුල් වියුල් රාශියකට පිළිතුර එය වෙයි. එහෙමනම් අදට අපි පොහොදා ධර්ම සාකච්ඡාව හමාර කරනවා. ලබන පුන් පොහොදා දවසෙත් අපි මුණ ගැහෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා.